හැමෝම දන්නවා මේ ලංකාවේ හැනෝනේ ලංකාවේ ටෙන්ඩර් ක්‍රියා ඔක්කොම දන්නවා හැමෝම. කොහොමද කියන්නේ සාමාන්‍යයෙන් අමාත්‍යාංශක මිලදී ගැනීම ගන්නකොට රටේ පිළිගත්තු ටෙන්ඩර් ක්‍රමවේදයක් වෙනවා. එතකොට මේ අමාත්‍යාංශයේ ටෙන්ඩර් එකක් හැදෙනකොට ඉස්සලා මුදල් අමාත්‍යාංශයෙන් තාක්ෂණිකයන්ගෙන් කොටපත් කරනවා. ඒකේ සභාපති ධාරණයේ සමානෙන් ත්‍රිවිකේ මහත්මිය කර කවුරුද? දැන් ටෙන්ඩර් මණ්ඩලයක් වෙනවා. ඒ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති වෙන්නේ මම නෙමෙයි. ඒ සභාපති වෙන්නේ වෙනත් අමාත්‍යාංශක ලේකම් කෙනෙක්. මම මේකේ ටෙන්ඩර් මණ්ඩල සභා සමාජික පමණයි. ඒ වගේ සමාජික වශයෙන් මට පුළුවන් ඕන විකල්පයක් දන්න පුළුවන්. එතකොට අමාත්‍ය ලේකම්වරයා මේ ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ටෙන්ඩර් මණ්ඩලයේ පද්දයක් කියනවා. ඒ පද්දය වෙනත් අමාත්‍ය සභාපති ඉන්නේ. මේ ටෙන්ඩර් එක ආරම්භක දවසේ පටන්ම ඉස්සෙල්ලාම පටන් ගත්ත දන්න මම මතක් කරලා කියන්න පුළුවන් බත්තර මොල්ලේ සීලරත්න හැමදිරෝ ටෙන්ඩර් එක ආපන් ආරම්භක දවසේම මට විරුද්ධ චෝදනා නඩුවක් ගොනු කරා. මේ අමාත්‍ය ලේකම්වරයා තමන්ගේ සමාගමකට මේ ටෙන්ඩර් දෙන්න සැලසුම් කරනවා කියලා. මෙතුමා දැන් මේ කරන චෝදනාවම මට කරා ඉස්සෙල්ලාම නඩුවක් දාලා අභියාච අධිකරණේ මේ ටෙන්ඩර් ක්‍රියාවලියේ ජාත්‍යන්තර රටවල් ඇමරිකාව ජපාන රටවල් කොරියා රටවල් ඔක්කොම ඉල්ලන දීලා මම ඒකම මගේම ආයතනයක් වන ලක්දිව ආයතනයටත් ඉල්ලන අවස්ථාව දෙනවා කියලා. ඒ නඩුවේ කිව්වා ADB ජයිකා වගේ ලෝන් වල ටෙන්ඩර් වලට ලක්දිව ආයතනයට ඉල්ලන්න බෑ. ඒ හේතුව තමන්ගේම ටෙන්ඩර් එකට තමන්ම ඉල්ලන්න දෙන එක සාධාරණ නෑ කියලා. ඒ නඩුව ආවා ටෙන්ඩර් එක පටන් ගන්න දවසේම. ඒ චෝදනා මට කෙවන් කිව්වේ මාධ්‍ය වලින් රූපවාහිනියෙන් අපේ ෆොටෝ දාලා ලංකාව දිර්මල්ලේ සාමාන්‍ය අධිකාර මහත්තයාගේ ෆොටෝ එක දාලා කිව්වා මේ ටෙන්ඩර් සම්පූර්ණ දූෂිතයි ජාත්‍යන්තර තරඟකරුවන් බොරුවට ගෙන්නලා අපි හදන්නේ අපේ සමාගමට මේ දෙන්න සාධාරණීකරණ කරන්න කියලා. දන්නවද මම මේ සම්බන්ධය දන්නවද? මොකද උනේ පාර ලංකාව දිනු මණ්ඩලයේ සාමාජ අධිකාර මහත්මයා ටෙන්ඩර්පණ ඉල්ලා අස්සුනා. මොකද හේතුව ලංකාව දිනු මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරවරයා ලක්දිව ආයතනයේ ලංකා ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ බෝඩ් එකේ ඉන්න නිසා. ඒ මුලින්ම චෝදනා කරේ මට එහෙම. ඒකම Samsung, Summit, Sojik කියන ආයතන ටෙන්ඩර් කරුවෝ තුන්දෙනෙක් අපට දරුණු ලියුම් කරලා තිබ්බා අමාත්‍ය ලේකම්වරයා මට. මම මේ ටෙන්ඩර් ක්‍රියාවලියේ තුල ADB ජයිකා වගේ ටෙන්ඩර් වලට ටෙන්ඩර් ඉදිරිපත් කරන්න බැරි ලක්දිව වගේ ලංකා විදුලි මණ්ඩලයේ උපසමාගම් වලටත් ඉල්ලන්න ඉඩ දීලා මම හදන්නේ සම්පූර්ණ විනාශ කරන්න සම්පූර්ණම ජාත්‍යන්තර ටෙන්ඩර් කරුවන්ට අසාධාරණ කරන්න කියන චෝදනාව පළවෙනි දවසේම ආවා. ඒතර නඩුවක් තියෙනවා අභියාචන අධිකරණේ ලක්දිව ආයතනයට විරුද්ධව. හැබැයි මම ස්ථාවරයක් ගත්ත වෙලාවේ ඒ කතාව යම් කිසි තර්කයක් තිබුණා. තම ටෙන්ඩර් ડોකියුමන්ට් එක දාලා නැහැනේ අපි. ටෙන්ඩර් එක ඕපන් කරන අවස්ථාවනු ටෙන්ඩර් ડોකියුමන්ට් එක අනිත් ජයිකා ADB ටෙන්ඩර් වල අපි දානවා ලංකාව දිපණලේ උපසමාගම වලට ඉල්ලන්න බෑ කියලා. නමුත් මේක දාලා තිබුණේ නැහනේ. දැන් ඉතින් වෙනස් කරන්න බැරිද? අපි ටෙන්ඩර් එක හැම කරන් ගියා. ඔය කරන් යනකොට මේ ටෙන්ඩර් එක මොල්ලේ ඉඳලාම මාධ්‍ය වේදින් හරහා එක එක බලපෑම් කර තමයි ආවේ. ඒක ටෙන්ඩර් එක අභියෝග කරනත් එක්කම පළවෙනි ඉවලුෂන් එකේම TC එකයි ටෙන්ඩර් බෝඩ් එකයි විවිධ මත ඇති වෙලා Samsung ආයතනයේ විතරක් තමයි ක්වොලිෆයි වුනේ මේ ටෙන්ඩර්. ඒ වෙලාවේ ලක්දිව ආයතනයේ ගිහිල්ලා ආර්ථික කර්මාකරණ කමිටු කම්ප්ලේන් කළා. අගමැතිතුමා නායකත්වයෙන් එතනදී විශාල වශයෙන් ටෙන්ඩර් මණ්ඩලයට අපහාස ලක් කළා. ටෙන්ඩර් මණ්ඩල ඉවත් කරලා බරපතල බලපෑම් කරා. ටෙන්ඩර් මණ්ඩල දෙකක් ඉවත් වුණා. අපි කොහොම හරි මේක කරගෙන ආවා. මුලින්ම චෝදනා කරේ අපට ඉස්සලාම චෝදනා කරා ලක්දිව ආයතනය දෙන්න හදනවා කියලා නඩුවකින්. ඊළඟට TV එකේ කිව්වා මේ Samsung ආයතනය මම දෙන්න හදනවා කියලා. Samsung ආයතනය දෙනවා කියලා පත්‍ර දිගටම අද මේ කතා කරන භාෂාව ඒ විදිහට දිගින් දිගින් දිගටම ගියා. ආණ්ඩුවට සිද්ධ වුණා රජයේ තාමත්ම විනෝදායන් කරන හැම එකක්ම අහිංකම් දෙන පටන් ගත්තා. ආණ්ඩුව කැමති වුණේ නැහැ එක එක යෝජනාවක්වත් ඉවත් කරන්න ගියේ නේ. අගමැතිතුමා ඇතුළු රජයේ කැබිනට් එක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා හැම චෝදනාවක්ම හැම අභියාචනයක්ම ඇහුම්කන් දීලා මේ අවුරුද්දේ කමර ගතුනේ නිසා
අන්තිමේ සැම්සුන් ආයතනයේ ලංසුව විවිධ මතභේද දැස්සේ විවෘත කරා. ඒ වෙලාවේ සැම්සුන් ආයතනය ඉතාමත්ම කැත විදිහට මේ මේ ලංසුකරුවෝ කියලා පහර දුන්නා. කොරියන් කට්ටිය මහා විවිධ විදිහට අපහාස කරා ඒගොල්ලන්ට. ප්‍රථම වතාවට මම දැක්කේ ලංකා ඉතිහාසයේ එහෙම තවත් ලංසුකරුවෙකුට ඉතාමත්ම නිඳිත විදිහට කතා කරනවා මේගොල්ලෝ. කතා කරලා කොහොම බොහොම අමාරු යන්තම් ලංසුක ඕපන් කරාට අවසානයේ සැම්සුන් ලංසුව ප්‍රතික්ෂේප වුණා. පස්සේ විශේෂ කැබිනට් අනුමැතියෙන් තමයි ඔය දැන් ඉන්න පස් දෙනා අපි තෝරා ගන්නෙ. එතකොට ජාත්‍යන්තර තරඟ අට දෙනෙක් ඉල්ලුවා. අට දෙනාගෙන් සැම්සුන් සහ තව දෙනෙක් ප්‍රතික්ෂේප කරලා තිබුණා. මේ හය දෙනාගෙන් ලංසුව විවෘත කරනකොට මේ ධම්මික මහතු කතාව වැරදි. තාක්ෂණිකයෙන් කමටුවා. දේවතාවක් ඉන්ෆෝස් ආයතන ටෙන්ඩර් එක ප්‍රතික්ෂේප කරලා ලද්දන මේකට දෙන්න නිර්දේශ කර තිබුණා. තව දේවතාවක් ඒ තාක්ෂ 13 දෙනාගේ කමිටුවම අද ඔතුමාගේ හොඳයි හොඳයි කියපේක අපි තව දවසක් දාගමු. මේ තාක්ෂණික කමිටියයි අභ්‍යන්තර ඔක්කොම උපතන් දරන විදිහට මෙතන තාක්ෂණික කමිටු 13 දෙනයි, ටෙන්ඩර් බෝඩ් එකේ 5 දෙනයි, අභ්‍යන්තර කමිටුවේ 3 දෙනයි, ප්‍රසම්පාදන අභ්‍යන්තර කොමිෂන් සභාවේ 6 දෙනයි. ඔක්කොම ගැලලම කතා කරන වටන මෙතන නමුතුම කිව්වා වගේ බොහොම සාදරයෙන් කතා කරනකොට ওই 13 දෙනා කමිටුව මුලින්ම ලක්දන ආයතනයට නිර්දේශ කරා. ඒ ටෙන්ඩර් බලලා විවිධ ප්‍රශ්න අහුවන් පස්සේ නැවතුණක් ප්‍රතික්ෂේප කරා. එතකොට ওই 13 දෙනා කමිටුව දෙවතාවක් ලක්දන UI ටෙන්ඩර් එක ඩිස්ක්වලිෆයි කරලා තිබුණා. රිජෙක්ට් කරලා ප්‍රතික්ෂේප කරලා තිබුණා. හැබැයි කිසිම දවසක වින්පෝස් ටෙන්ඩර් එක ප්‍රතික්ෂේප කරලා නැහැ. ලක්දන UI ටෙන්ඩර් එක දෙවතාවක්ම තාක්ෂණික කමිටුව නොසුදුසු ටෙන්ඩර් බල කියලා දෙනවා. නෝ ටෙන්ඩර් මණ්ඩලේ අපි මේ කතාව විතරයි ඉන්නේ. දැන් ඒක හිත විවිධ හේතු ආදි බබ එක ප්‍රොජෙක්ට් කොස්ට් එක අඩුයි වැද්දාල ටෙන්ඩර් කන්ඩිෂන් අනුව නන් කම්ප්ලයි කියලා දෙවතාවක් කියලා දුන්නා. මේ ඒ අනුව තමයි ඉන්ෆෝස් එකට ගමන් කරලා තිබුණේ. ඉතින් ටෙන්ඩර් මණ්ඩලේ දිගින් දිගට මේ කතා කරනකොට මම ගොඩක් මම ඒ කම්පැනි වශයෙන් මම මෙම්බර් කෙනෙක් විතරයි. අනිත් ඔක්කොම ජේෂ්ඨ සභාපති අමාත්‍යතර ලේකම් කෙනෙක් ධම්මික හිතනවා ඇති ඒ අමාත්‍ය ලේකම්වරු මේ ලේකම්වරයා කියන එක අහනවා කියලා. ඔය ඉංජිනේරු මේ ලේකම් කියලා අහනවා හිතනවා ඇති මේ අසාධාරණ අමුතුමක් වගේ ඇයි පුද්දිලික පහර දෙපා කියලා. මේගොල්ලන්ගේ පුද්දිලික පහර දීම කරන්නේ මේ ඊළඟට ටෙන්ඩර් මණ්ඩලය අන්තිමේ තාක්ෂණික අධ්‍යයන කමිටුව දෙවතාවක් ලක්දැමේ ආයතනය රිජෙක්ට් කරලා ප්‍රතික්ෂේප කරලා ඩිස්ක්වලිෆයි කරලා තියෙද්දි අවසාන ටෙන්ඩර් මණ්ඩලය මේ ගැටළු විසඳන අවුරුදු දක්වා ගිය නිසා තීන්දු කරා නැවතරක් තාක්ෂණික කමිටුව ලක්දැමේ ආයතනය මේක දෙන්න නිර්දේශ කරනවා. ඒ වෙලාවේ මම ඇතුළු ටෙන්ඩර් මණ්ඩලය නිර්දේශ කරනවා ලක්දැමේ දෙන්න ලබා දෙන්න. ඒ මමත් අත්සන් කරනවා ලක්දැමේ ආයතනය ලබා දෙන්න. හැබැයි මම නෝට් එකක් ගන්න තෙන්දී මේ තාක්ෂණික අධ්‍යයන කමිටුව දෙවතාවක් මේක ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ මේකේ ප්‍රොජෙක්ට් කොස්ට් එක 50%ක් අඩු නිසා මම නෝට් එකක් ගන්නවා. ලේකම්පරය වශයෙන් මේ ප්‍රොජෙක්ට් එකේ කොස්ට් එක ඉතා අඩුයි මේගොල්ලන්ගේ. ඒ නිසා ලංකා උදවිය මණ්ඩලය මේ ප්‍රොජෙක්ට් ක්‍රියාත්මක කරනකොට ටිකක් අදීක්ෂණය කරන්න වෙනවා. මොකද ප්‍රොජෙක්ට් කොස්ට් එක වඩා අඩු නිසා සමහර අවස්ථා මේ ක්‍රියාත්මක බැරි වෙයි. මමත් මෙතුමාට දෙන්න මම නිර්දේශ කරනවා. මම යාට දෙන්න නිර්දේශ කළ දවසේ චෝදනා කරන්නේ මම මේ නිර්දේශ කළ තියෙද්දි මමත් නිර්දේශ කරන්න දැන් තමයි. හැබැයි ඊළඟට ඉන්පෝස් ආයතනය මේකට අභියාචනය කරනවා. අභියාචනයේ විවිධ කරුණු කියනවා. එකක් තමයි කියන්නේ මේ කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියන කතාව. මමත් එක පිළිගන්නවා. ඒකට හේතුව ඒගොල්ලෝ අහනවා අපි අභියාචනයේ ඔබතුමාලා ජයිකා සහ ADB මුදල් වලින් මිලදී ගන්නකොට ලක්දන ආයතනයේ ටෙන්ඩර් ඉලක්කම් දෙන්න බැරි නම් ඇයි CB සල්ලි වලින් ගන්නකොට ඉල්ලන් දෙන්නේ? එතකොට CB සල්ලි අර සල්ලි වෙනස්ද? මම පිළිගන්නවා. මම කියලා ඇත්ත එපාසක තියෙනවා. ඒ වගේ ඒ ඇපිල් එකේ කියප කරුණු මම පිළිගන්නවා. ඒත් ඇපිල් බෝඩ් යනවා. ඇපිල් බෝඩ් එක ඔය කියන 13 දෙනාම ගෙන්නවා තාක්ෂණික කමිටුවේ. ඔය කියන ජෙන්ඩර් මණ්ඩලයේ සමාජ ඔක්කොම ගෙන්නවා. ඒ සියල්ල බලලා තමයි අභ්‍යන්තර මණ්ඩලය නිර්දේශ කරන්නේ. ඒක ක්‍රමවේදය. රටේ තියෙන තාක්ෂණික කමිටුව තියෙනවා. තාක්ෂණික කමිටුවේ කියන එක ජෙන්ඩර් මණ්ඩලයේ පිළිගන්නේ බැඳිලා නැහැ. අපි ගොඩක් අවස්ථා රිජෙක්ට් කරනවා. මේ ප්‍රථම අවස්ථාව නෙමෙයි තාක්ෂණික කොටේ කිප් ඔක්කොම ප්‍රතික්ෂේප කරලා අපි ජෙන්ඩර් මණ්ඩලය දියතන ලක්දන ආයතන දියතන ඉස්සර. එතකොට ටෙන්ඩර් නැතුව දියතන ලක්දන ආයතන ටෙන්ඩර් දියතන ටෙන්ඩර් නැතුව
විශාල වශයෙන් අපි දෙනවා ඕන තරම් ඕනනම් දෙනවා මොකද දැන් දෙමු දැන් ලක්නම් එල්ටි එල්ටි එකට එල්ටි එක දෙනවා එල්ටි ඔය බොරු කියන කුල පටන් ගන්න සෝලා ප්‍රොජෙක්ට් මේ හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට් නෝ හමල හයිඩ්‍රෝ දුන්නා ඒක මේ කනෙක් ලයින් කනෙක් හදන එක මෙතන මේ කේබල් කැඩිච්ච එක මම දුන්නේ වට ඒක කවුද දුන්නේ 1 බිලියන් රුපියස් කේබල් කැඩ තර කර දින්න කොයා නැකේ තර කරු නැත්තම් මේ මිලක මර කිම කියමයි එතකොට මමත් අනුමත කරා ඒත් අපි අභ්‍යන්තර මණ්ඩලයේ තියෙනවා එතකොට අමාත්‍ය මණ්ඩලයේ ඉලක් ඉන්නවා තාක්ෂණික කමල තියෙනවා කෙන්න මණ්ඩලයේ තියෙනවා අභ්‍යන්තර මණ්ඩලයේ තියෙනවා එතන යනවා අමාත්‍ය මණ්ඩලයට ඒත් අමාත්‍ය මණ්ඩලයට ඔය තුනම පිළිගන්න අවශ්‍ය නැහැ අපි යමුත් තමයි අපි නිර්දේශ කරනවා ප්‍රසම්පාද අභ්‍යන්තර මණ්ඩලයේ නිර්දේශ අපි ගන්නවා ඉතින් අපි කැබිනට් එකට යනවා කැබිනට් එක මේ තුනම පිළිගන්නේ නැහැ කබාර කැබිනට් එක නවතවරක් කියනවා තාක්ෂණිකගෙන් කපටුව දෙපතාවක් ලක්තන වායතනයේ ප්‍රතික්ෂේප කරලා තියෙන සත් දෙවතාවක් මින් පොස්ට් ඇක්සෙප්ට් කරලා තියෙන සත් කෙන්න බලලේ එක පැත්තක් අභ්‍යාචර මණ්ඩලය අනිත් පැත්ත ඉන් නිසා අමාත්‍ය මණ්ඩලය මේ තින්දු ගන්න එක බාර මොකද වැඩිගත් යාත්‍රා තරම් කරූ හයක්ක්ක් ඉන්නවා අමාත්‍ය මණ්ඩලය ගන්නවා අදහසක් ගන්නවා ප්‍රසම්පාදන කොමිෂන් සභාවට ඒ ප්‍රසම්පාදන කොමිෂන් සභාව කියනවා නෑ අමාත්‍ය මණ්ඩලයට මේක තීන්දුව ගත හැකි කියන එක. ඒ අනුව තමයි අමාත්‍ය තීන්දුව ගන්න උනර නඩුවක් දා තිබුණා. නඩුවක් දාපු නිසා නඩුව ස්ටේවට තිබුණෙත් නෑ. නමුත් කැබිනට් එක කියනවා ස්ටේවට නැති වුණාට අපි මේක පුද්දල කියන නිසා අමාස හයක්ම මේ අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව ගත්තේ නෑ මේ සම්බන්ධයෙන්. එතකොට උසාවියත් මේක හතරවතාව මං හිතන්නේ කල්ගිය තුන් කරන්නේ. හැබැයි අවුරුදු දෙකමාර මේ ගිහින් තින්න නිසාත් පහුගිය අවුරුදු 10 කිසිම බලාගාරයක් ඇවිල්ලා නැති නිසාත් හැමුත්ම අපි තින්දු කරනවා මේ අර්බුද විසඳන්න අපි එහෙනම් මේ ඔය මොකද ටෙන්ඩ මණ්ඩලයේ දෙපාරක් තාසිකම් කමතු දෙපාරක් ලක්දන දෙන්න කියනවා දෙපාරක් වින්පොත් දෙන්න කියලා තියෙන නිසාත් ටෙන්ඩ මණ්ඩලයේ ලක්දන දෙන්න කියනවා අභ්‍යන්තර මණ්ඩලයේ වින්පොත් දෙන්න ඕන නිසාත් අපි තින්දු කරනවා කැබිනට් එකට මේ දෙකටම දුන්නොත් අපිට මේක වැඩේ ඉවර කරන්න පුළුවන් අන්තික සාධක මොකද හේතුව 2021 තව බලාගාරයක් එන්න තියෙනවා අපිට 19 බලාගාරයේ දැන් එන්න තිබ්බේ දැන් 19 වෙනකම් තමයි වෙන්නේ නැහැ ඒතර 21 එක බලාගාරයක් එන්න තියෙනවානේ ප්ලෑන් එක අනුව අපි කල්පනා කරනවා ලක්දනි ආයතනයේ අපට සම්බන්ධ ආයතන නිසා අපි මේක දෙන්න තියෙනවා ඔතන ඇත්ත තත්ත්වය ඒතර මේ සම්බන්ධව මේ ලේකම්වරයා වශයෙන් තනිකර මාවල්ලගෙන් දකලානේ මේ තනිකර මේ එල්ලෙන්නේ තැන් නැති නිසා මට හිතෙනවා අන්ත ලක්තරේ මායතේ මගේ අපේ සමාගමක්. ඒතර අපේ සමාගම මට 163ක් අයි සමාගමේ බලය අල්ලන් ඉතින් මේ මහත්තුරු. ඒතර මට මටයි සමාගමක්. ඒතර මම මේ ඡන්ද කැදුවන් පස්සේ මේ ජාත්‍යන් ඡන්ද කරන කරන් ඉද්දි මම දැනගන්න එපා හැමෝටම සාදන්න මම ලේකම්වරයා හිටිය මට භූමිකාවක් තිබෙනවා. ඒ භූමිකාව තියෙන්නේ මෙයා ඡන්ද කැදෙන්නේ නෙමෙයි. මගේ භූමිකාව තමයි ජාත්‍යන් රටවල් ඇමරිකාව ජපානය කොරියා වරණවල කොරන සාධාරණ කරනවා. ඔතේ ඇත්ත කතාව. මේ සම්පූර්ණම අසත්‍යක් මම හිතනවා මේ කතාව. ඉතින් ඔබතුමා වන් සම්චෝදනා පත්‍රවල කියනවා මිලියන් 18 බණ අහ ගන්න. ඔබතුමාලා කියන පත්‍රයට මේ ටෙන් දෙක මිලියන් 18000ක් ලොස් 70000ක් ලොස් 50000ක් ලොස් 75000ක් ලොස් දැන් ඊ 80000ක් වෙනවා. මේ කොහොම සනිකර බොරු ප්‍රචාර මේවා වහාම හමත් ගන්නවා.